මගේ ෆස්ට් ලව් එකේ ට්‍රයි කරපු ගෑනු ළමයි ඉන්නේ වෑන් එකේ මුල්ලේ සීට් එකේ ඊට පස්සේ හරිද අර ට්‍රැෆික් කරන් ඉස්කෝලේ යාළුවනේ උඹ කියලා ඩග්ගල වැහැමිනුට අර බෝඩ් එක දාන්නවා නවතිනු නවතිනු දාලා මෙහෙටත් ඇනලා ආයි මෙහෙටත් ආයි වෑන් එකේ ඩ්‍රයිවර් දන්නවා සීන් එක ඒක කරගෙන අපේ ඉස්කෝලේ විනයපාල ගිටිය ගජබා කියලා සර් කෙනෙක් රවුල වල ගජබා සර් එන්නේ දුව දාගෙන ඒ ටයිම් එකට නෑ ගජබා සර් හිතුව මම දුවට ට්‍රයි කියලා මට ඉස්කෝලේදී පන්නවන්න දුන්නේ ඔව් ගජබා සර් දුන්නේ මේ සර් වැරදි නම්බරේ කියලා ඔව් ඊට පස්සේ එන ලොකු කේස් එක සර්ට මම පෙන්නන්න බෑ අපේ විශ්වජීව කියනවා ඒකේ මොකක් හරි බූට් ප්‍රශ්නයක් ඉඳ තමලු ආමිත් ඔව් ප්‍රථම මං ඒක අරන් උකේ කිව්වේ කියන්නේ මේ ලව් කරලා හම්බෙච්ච බූට් තිබ්බනම් මේ ප්‍රෝග්‍රෑම් වලට ඇති වෙනකන් දාන්න දෙන්න විරසක වීම මං ඒ ලෙවල් මැච් කරන්නෙත් ඒ යාහින්න මං ඩ්‍රාම කරේ වල වලට මේ ඩ්‍රාම කරන්නේ ඔයස්ස අපේ ගෙවල් වලින් කැමති වෙන්නේ නැහැ තාත්තා බැංකුවේ අර මේ ගියේ මාර මැච් කරන්න මං ඔගේ මට C එකයි S දෙක යට A දෙකයි B එකයි හරිද ඊට පස්සේ ඉතින් එයා ගියා කැම්පස් මම ගියා යුදම් කැඩෙන්නේ දැන් එයාව නිකන් හරි දැන් මම දන්නේ නැහැ අනේ හම්බෙන්න නම් එපා මම ගෙම්ම දෙන්නේ නෙමෙයි ඉතින් මම ප්‍රාර්ථනා කළේ කහරි වා සින්දුවකින් ඒක කියනවනම් මොන සින්දුවද ඕකට ඔය කතන්දරේට ඔයා කැමතිම එපා සන්දේ උඹේ සිනා මේරේ ඒකල් විතරයි එච්චරයි ඔව් අනේ ඒක يعني සමහර වෙලාවට හරි සුන්දර දේවල් ඒ කාලේ නැති වුණා මම ඒ ලෝකෙම ජීවිතේ නැති වුණා කියලා හරි අමාරු මේ මම මේ ඔය දන්නා ෆීල්ඩ් එක කට්ටි ඉතින් මම කරලා තියෙන විදිය මේ කාවින්ගයි මායි තමයි ලෝකෙ ඉන්න මෝඩම නලුව දෙන්න නන්ද එකක් පච්ච කොටා ගත්තනේ ඔව් ඉතින් එහෙම මෝඩකම් කරලා තිනවා මේ හැබැයි ඉතින් මේ කෙලවරක් නැහැ මෝඩකම් හදින්නෙම නෑ. හැබැයි මේ ඒ අහිමිවීම ඇතුලේ තමයි ජීවිතේ හිමිවීම තිබ්බේ. ඒ වුණත් ඔය හිමි අහිමිවීම මැද එයාටත් පෙට්‍රල් ඩීසල් ටිකක් හම්බුනට කමක් නෑ කියලා මේ වෙලාවේ ඔයා හිමි ප්‍රශ්නයක් නෑ නේ. එහෙම ප්‍රාර්ථනා වෛර කරන්නේ නෑ මට පොලිමේ මං ඉන්නකොට තෙල් ගන්නවා මං පොලිමේ ඉන්න තැන දීලා මම යනවා ඉතින්. නෑ. ඒතර ආයි මුලින්ම ඉන්නකොට පොලිමේ. ඒකනේ. පොලිමේ ඉන්න කමක් නෑ නේද? මං කර හොඳ මම අරන් යයි කවුද? ලංකාවේ හැමෝටම ෆිට් වෙන සුපිරිම මොබයිල් ප්ලෑන් සාගරයක් නම් ඩයලොග් බ්ලාස්ටර් විතරමයි.